ओके मैं वीडियो लिंग अभी खत्म कराने आने सूम एक ने वाले टेट देने टा एक उड़ा का टाइम लती है नॉन सीर अनुभव के टा वगैरह भी लती है नॉन सूम में का सूम हरा हम मेल लेका ओया अलग ही काउंट का स्विच कर गाने की जला लेकिन मैं वाली उड़ा का टेट कराना तेरे नेति सिद्धि अक्ति है नहीं ना तमाम मैं वीडियो कराने ही थी जी मैं तो नहीं वाले टा मेल वार्ग देखा इन बुलवांग मैं सीर अनुभव में तनी सीर अनुभव के टाइम अनिवार्य ඇ්ද රික්වස්ට කියන මේල් එක අනිත්තායට ඇක්ටිවේටව සූම් කවන්් කියලා මේල් ලැ් ඉදත් ඉඩ තියෙනවා ති මේ දෙකේ පෙනස තමයි කලින් සූම් කවන්ට එකට සයිනින් වෙලා ඉන්න අයට තමයි ඇ්ද රික්වස්් කියන බට්න එක තියෙන මේල් එක එන්න ඒ ටෙක්ස් එකින් බට්න එක තියෙන මේල් එකෙන්නේ කලින් සූම් කවන්ට එකට සයිනලයින් සයිනින් වෙලා ඉන්න අයට සූම් කවන්ට එකට සයිනලා නැති අයට එන්නේ ඇක්ටිවේටව සූම් කවන්් කියලා අනිවාර්ය ම දක් ගොඩක්යි සුම් කවන්් හඳ තියන්නේ සුම් කවන්් නැතිය මන්දක් නැහැ ගොඩක් වෙලාවට හැමෝට මගේ සුම් කවන්් ඇතින ති ඒකන්න හැමෝටම් වගේ ගොඩක් අයටෙන්නේ ඇ්ද රික්වස්් කියන මේල් එක ඉතින් මුලින්ම එක හිද බලමු කොහොද ඇ්ද රික්වස්් කියන බට්න එක කියන මේල් එක ආපට පස්සේ වාගේ මේල් එක ඇ්පූ කරගන්න කොහොමද කියන එක ඉතින් මම මෙතන පෙන්නලා තියෙන්නේ මේල් එක ඇ්ද රික්වස්් කියන බට්න එක තියෙන මේල් එක තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ ඉතින් මෙතනදී ඔයා කරන්න ඕන දේ තමයි ඔය ඇ්ද රික්වස්් කියන බට්න එක ක්ලික් කරන එක ෆස්ට් ස්ටෙප් එක විදිහට ආඩ මේල් එක ආවට පස්සේ ආඩ තියෙන මේල් එක ඔයාලි මේල් ඉන්බොක්ස් එක චෙක් කරලා සූම් එකෙන් මේල් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒකට ගිහිල්ලා ඔයාලගේ ඩීටේල් සහිතව මේල් එකක් ඇවිල්ලා තුවාට ඔයාලට තියෙන ඇ්ද රික්වස්් කියන බට්න එක ක්ලික් කරන්න මුලින්ම පළවෙනි ස්ටෙප් එක විදිහට පේජ එක රීඩරෙක්ට මෙතන කියලා තියන්නේ අයි ඇක්නොලජ් ඇන් ස්විච් කියන බයි ඇක්සෙප්ටින් දිස් ඉන්විටේෂන් යුවා ස්විචින් ටු නිව් සූම් ඇකවුන්් ඒ කියන්නේ ඔයාලා අපිට එවලා තියෙන මේල් එකට මේ අයි ඇක්නොලජ් ඇන් ස්විච් කියන බටන් එක ක්ලික් කරාම ස්විච් වෙනවා කියන කතන්දරේ තමයි ඔතන ඔය තියෙන්නේ ඉතින් ඔයාලත් මෙතනදි කරන්න තියෙන්නේ අයි ඇක්නොලජ් ඇන් ස්විච් කියන බටන් එක ක්ලික් කරන්න ගොඩක් දික් කරන්න බැරිහින්ද මම මෙතනදී මේ වෙන දේවල් කියන්නේ නැතුව ප්‍රොසෙස් එක කියන්නේ නැතුව ඔය කරන්න ඕන දේවල් ටික විතරක් කියන්නම් මෙතනදී ඔයාලට ඊළඟ පේජ් එකට රිඩිරෙක්ට් කරනවා your account has been switched successfully කියලා. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ account එක switch වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට මෙතන බටන් එකක් තියෙනවා sign in to profile page කියලා. මෙන්න මේ බටන් එක ක්ලික් කරන් තමයි ඔයාලට දැන් තියෙන්නේ මේ page එකේදී. එතන පස්සේ ඊළඟට ඔයාව රිඩිරෙක්ට් වෙන සයිනින් පේජ් එකට මෙතනදී ඔයාට සයිනින් වෙන්න තමයි තියෙන්නේ බට් මෙතනදී ඔයා යූස් නේම් පාස්වර්ඩ් හෝ ඊමේල් පාස්වර්ඩ් ගහලා නෙමෙයි සයිනින් වෙන්නේ ඔයාට බලා ගන්න පුළුවන් යටින් තියෙනවා සයිනින් විත් ගූගල් ෆේස්බුක් SSO කියලා ඔප්ෂන්ස් තුනක් ඉතින් මම මේක මේ ඔයාට ඩිස්ප්ලේ වෙනවා ඉතින් මේක මම පොඩ්ඩක් ක්‍රොප් කරලා අරන් තියෙනවා ඔයාලට පැහැදිලිව පේන්න ඉතින් මෙතනදී ඔයා සයිනින් වෙන්න ඕනේ යටින් තියෙන ඔය ඔප්ෂන් තුනෙන් සයිනින් විත් Google කියන ක්ලික් කරලා ඔයාලට පේනවා ඉතින් Google icon එක තියෙනවා Google icon එක ක්ලික් කරලා තමයි ඔයා සයිනින් වෙන්න ඕනේ ඉතින් ඔයා කලින් page එකේදී Google sign in Google දුන්නාට පස්සේ ඔයා redirect කරනවා මේ වගේ page එකකට මෙතන ඔයාට කියනවා choose an account ඔයාගේ Gmail account එක select කරන්න කියලා. ඉතින් මෙතනදී සමහර අය mobile හෝ PC වල Gmail දෙක තුනක් තියෙන්න පුළුවන්. ඉතින් මෙතනදී හරියටම check කරගන්න ඔයාගේ mail එක ආපු ඔයාට mail එක ආපු ඒ කියන්නේ ඔයා අපිට දුන්නු සහ ඔයාට mail එක ආපු හරිම mail එක තමයි මෙතනදී ඔයා select කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයා select කරන mail එක තමයි access හම්බ වෙන්නේ. ඒකින්ද අපිට දුන්න සහ ඔයාට මේල් එක ආපු ඔයාගේ හරිම account එක select කරන්න ඔයා වැරදි account එකක් select කරොත් ඔයාට access හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද හරිම Gmail එක select කරලා ඔයාගේ phone එකේ තියෙන ඔයා අපිට යවපු සහ ඔයාට මේල් එක ආපු හරිම mail එක select කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ page එකට ඉතින් ඔයා කලින් කිව්ව විදිහට ඔයාගේ හරිම Gmail එක select කරලා ක්ලික් කරාට පස්සේ ඔයාගේ වැඩේ කම්ප්ලීට්
ඉතින් ඊට පස්සේ ඔයාට රිජෙක්ට් වෙන්නේ මේ වගේ පේජ් එකකට ඉතින් කට්ටි කලබල වෙන්න එපා මේ වගේ පේජ් එකක් ආවේ නැහැ කියලා මොකද මම දැන් මේකේ සයිනින් වෙලා ඉන්න යූසර් කෙනෙක් විදිහට මට මේ පේජ් එක ආවට ඔයාලට ගොඩක් අයට 99%කට මෙන්න මේ වගේ පේජ් එකක් තමයි රිජෙක්ට් වෙන්නේ කියන ඔයාලට වෙලාවක් යනවා ඔයාලගේ කවුන්ට් එක ස්විච් වෙන්න ඉතින් ඔයා මේ පේජ් එක කලින් මම පෙන්නුව පේජ් එකට රිඩිරෙක්ට් වෙනකම් බලන් ඉන්න ඕනේ මෙතෙන්ට ආවා කියන්නේ ඔයාගේ වැඩේ කම්ප්ලීට් ඔයාට තියෙන්නේ ටැබ් එක ක්ලෝස් කරන්න ඉතින් ඔයාට තව පොඩි වැඩක් තියෙනවා 99%ක් වැඩ ඉවරයි බට් ඔයාගේ Zoom app එක client app එක desktop හෝ PC දෙකේම client app එකේ පොඩි වෙනස්කම් ටිකක් කරගන්න තියෙනවා ඇත්තට මේක කරන්න යුතුම නැහැ බට් එක කරනවා නම් ගොඩක් හොඳයි එතකොට ආයේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ ඉතින් මෙතනින් පස්සේ ඔයාලට මෙතන වැඩට ඉවරයි මේ මැසේජ් එක ආවා කියන්නේ ඔයා හරියට ඔයාගේ account එක switch කරගෙන තියෙන්නේ ඒ වැඩේ 100%ක් complete ඊට පස්සේ මම අන්තිමට කියන්නම් මොකද්ද Zoom app එකේ ඔයාට වෙනස් කරගන්න තියෙන්නේ කියලා හරි දැන් අපිට බලන්න තියෙන්නේ අර මම කිව්ව දෙවෙනි ක්‍රමය ඒ කියන්නේ activate your account කියන button එක text එක සහිතව එන මේල් එක කොහොමද approve කරගන්නේ කියලා. ඉතින් ඇත්තරම මේක එන්න විදිහක් නැහැ ගොඩක් අයට. මොකද හැමෝටම වගේ Zoom accounts තියෙනවා. ඉතින් මේක එන්න විදිහක් නැහැ. මොකද මෙච්චර දවස් Zoom meetings වලට join වෙලා Zoom account එකක් නැහැ කියන්නේ ඒක ඇත්තරම possible වෙන්න අමාරුද? ඉතින් කොහොම හරි Zoom account එකක් නැති කවුරු හරි ඉන්නවා නම් එයාලට මෙහෙම තමයි එන්නේ. ඒ වගේම තව දෙයක් කියන්නේ සමහර අය පළවෙනි පාර වරද්දගෙන තියෙනවා. මම මේ වීඩියෝ එක දාන්න කලින් account එක activate කරගන්න ගියාය කියන්නේ approve කරන්න ගියායට. ඉතින් ඒ අයට ආපහු සැරයක් අපිට inform කරාට පස්සේ අපි reason කරනවා mail එක. එතකොට එයාලට එන්නේ මෙන්න මේ වගේ එකක්. ඉතින් මෙතනදීත් ඔයාලට කරන්න තියෙන කලින් එකේ වගේම කලින් කී අපි approve කියන එක ක්ලික් කරේ මෙතනදී තියෙන activate your account කියන button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාව redirect කරනවා තවත් page එකකට. අතන මේක කලින්කට වඩා මාර සරලයි. anyway තව දෙයක් කියන්න මට අමතක වුණා. approve the request කියලා ආපු අය ඇත්තරම මේ පාට් එක මේ වීඩියෝ එකේ මේ පාට් එක බලන්න අවශ්‍ය නැහැ. මොකද එයාලට මේක ඇත්තම අදාළ වෙන්නේ නැහැ. ඊය ඇයිට පුළුවන් පල්ලිහා මම ටයිම් ලයින් එකක් දාලා තියෙනවා description එකේ. ඒක හරහා sign into app කියලා පාට් එකක් තියෙනවා. ඒ තුන්වෙනි කොටස ඒක ක්ලික් කරලා ඔයාලට ඒ කොටස විතර බලන්න පුළුවන්. නැත්නම් time hosting එකක් වෙන්නේ. මේක ඔයාලා බලන්න අවශ්‍යම නැහැ. approve the request කියලා ටෙස්ට් එක තියෙන මේල් එක ආපු අය. ඉතින් කලින් පේජ් එකේදී ඔහා හරියට ඇක්ටිවේට් වූ account කියන බටන් ක්ලික් කරනවා ඔයා රිඩිරෙක්ට් වෙන්නේ මේ පේජ් එකට. ඉතින් මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයා Google account එක හරහා sign in. ඉතින් මෙතන පල්ලෙහා බටන් දෙකක් තියෙන එකක් sign with Google අනිත් එක sign with Facebook. ඉතින් මෙතනදී ඔයාට sign with Facebook දෙන්නත් පුළුවන්. ඒත් අපි කියන්නේ එපා කියලා. මොකද එතකොට ඔයාට app එකට sign in වෙද්දී ඒකට sign in වෙන්න වෙන්නේ Facebook එක හරහා. අනික අපි ඔයාව link කරලා තියෙන්නේ Google Gmail එක හරහා. So ඔයාට ඕනි වුණා නම් Facebook හරහා connect කරන්න. but මෙතනින් එහා අපි video එකේදී Facebook හරහා connect කරගන්න විදිය ඔයාලට කියන්න යන්නේ නැහැ. So අපි recommend කරන්නේ sign with Google දෙන්න කියන එක. ඉතින් ඔයා මෙතනදි sign with Google දෙන්න. ඉතින් මෙතනදිත් අර කලින් ක්‍රමයට කරද්දි මම කිව්ව වගේම ඔයාගේ Gmail එක connect කරන්න වෙනවා. ඉතින් මායි කියන්නේ නැහැ මොකද්ද මෙතනදි වෙන්නේ කියලා. ඉතින් ඔයාගේ හරිම Gmail එක මෙතනට connect කරන්න හරිම Gmail එක click කරන්න. ඊට පස්සේ ඔයා හරියටම Gmail එක click කරාට පස්සේ ඔයා redirect වෙනවා මේ වගේ page එකකට. මේ වගේ message එකක් එක්ක ඔයාගේ name එක උඩින්ම තියෙනවා, ඔයාගේ mail එක තියෙනවා. ඉතින් ඔයා යටින් තියෙන link and sign in කියන button එක click කරන්න. ඉතින් කිව්ව විදිහටම ඔයා link and sign in කරුවාට පස්සේ මේ වගේ page එකකට redirect වෙන්න පුළුවන්. නැත්නම් මම කලින් approve mail එකේදී කිව්වා වගේම we are switching your account කියන මේ message එකට ආව ඒ රිඩිරෙක්ට් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙකෙන් මොකක් ආවත් ඔයාගේ වැඩේ හරියට කම්ප්ලීට් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද app එක ඔයාගේ Gmail එකට ස්විච් වෙලාද කියලා බලන්නේ, සහ වෙලා නැත්නම් කොහොමද ඒක කරගන්නේ කියලා.
Okay, mutlaknya di boleh map packet app ke open karena app ke open karena kita mau ada penan memang interface karena mau animarin app packet signing mila ini jadi signing mila kita mengira karena dia kian nak mulai mau signing mila ini mana mau cek karena nol hari mail lagi itu mau signing mila ini kira memang demi kita atom dia na foto ke crop kalau ala demi tarian dia na ala demi hadir pen. Jadi metana dia nama foto ke takun pete kira oleh dia settings icon ni kita mai awak klik kanan nol mulai mana ini dapat se awarangnya na awak settings sura dek next page je kita sura balangan pulang udin mana awak mail lekat dek dia na awak profile ek jadi mami crop kalah dia na takun metu ada mian kita pernah hati komari awak metana klik kanan nol ni next step dek api dia dek. Ini masih ada balangan pulang lagi profile details tiga. Ini profile details ya tete. Account kini ke ada alam ada balangan pulang. Ada mail leka. Ini metenah dia ada mail leka hari itu mau api te ego mail leka nang. Kisimah kita buat naya. Kami video kat dem. Mau close kan muka dem. Metenih ha ada mail balan noni naya muka dem. Agak media complete. Account kini ke ya tete dia ada email leka. Oya api te ego dan sah, oya me, dana itu pun nak use kerana api te, ego sah, wad mail lek, abu mail lek mana, meten tatien ni, meten tatien ni, account aja katit, kisah mana tu lakukan, wad di kat rumah mail lek, bahagian kan pulang, oya, wad email lek ni mang tatien ni, wad ame video kat kerana mungkin meten ni ha, wad ada lagi ni nih, ini email ni mana? Email lekan email nang, wasain mindo on email leko access kat email leko api tego email lekan mekan email nang, wah palle hari mail page kene mah palle hari scroll kan, itu baru ada balangan buat sign out kira lagi, sign out kene, dia klik kerla, sign out pada pas se, itu pas api ilah kurasing kian nang, kau mende signing binnya wangi hari mail lekan dek kira. Ini tinggal ada kali kerja lagi sign atau sign out ada pasal ada mewah lagi interface atau mungkin pernah ni ni meten dia orang dengan hari besar lagi ada. Ada mem pernah dia nak lagi sign in kena button klik kerla. Ia pasal ada interface yang kena mewah lagi. Ini meten dia orang kerana dia ni sign with Google dia lah. Google lagi Gmail lagi hari lagi arah kita EU Gmail lagi arah sign in men. Di mana lagi anda nak kau Gmail lagi arah sign in men kita dengan orang terima dana. Ini metening pasi, orang yang berdesi ya, desi ya, complete.